YouTube channel එකට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද 2022 ජූලි 27 මට කලින් vlog එකේ දිනේ කියන්න අමතක වුණා. මට ඒක වරද නැති නිසා මේ අමතක වෙනවා. ඉතින් ඔන්න මතක තියාගෙන මම ඔන්න පටන් ගන්දිම දවස කිව්වා. ඉතින් මම ඊයේ තමයි කොළඹ යන්න හිටියේ. ඒගොල්ලන් මගේ සාර්ජකට් එක ඒ මහානක්ක මහලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ආදි තමයි දුන්නේ. ඉතින් ඒ නිසා මට අද ඉඳලා තමයි යන්න උනේ. ඉතින් මං හෙට උදේ පාන්දර 5:05ට කෝච්චියක් යනවා මෙහෙන් කොටුවට. ඉතින් මං හිතා උදේම යනවා කියලා. උදේම යන තරමට හොඳයි කියලා හිතලා. ඉතින් මේ දවස්වල පොඩි පොඩි දේවල් තියෙන නිසා ඉතින් මම දැන් බඩු ටික පැක් කරගෙන තමයි ලෑස්තිලා ඉන්නේ. මගේ ඔක්කොම ටික හරි මම දැන් කොටසක් බිම තියලා තියෙනවා. කොටසක් ඇඳේ තියෙනවා. ඉතින් මෙතන නම් තියෙන්නේ මම එහෙ ගිහිල්ලා අඳින්න උවමනාවේ කියලා හිතෙන ගවුන් දෙකක් ගත්තා. තාම මට එහෙ ඇඳුම් ගොඩක් තියෙනවා. ඉතින් ගෙදෙට්ට අඳින ඒවා එහෙම තියෙන නිසා මම ඒව අරන් යන්නේ නැහැ. හදිසියේවත් කොහේරි ගමනක් යන්න ඕනොත් කියලා ඇඳුම් දෙකක් ගත්තා, ගවුන් දෙකක්. ඊට අමතරව ඉතින් තියෙන්නේ මගේ කැමරාවේ බඩු. මගේ කැනන් කැමරා එක තියෙනවා. ඉතින් ඒක අරන් යනවා ෆොටෝස් එහෙම ගහන්න ඕනොත් කියලා. දැන් මම රෙකෝඩ් කරන්නේ GoPro එකෙන්. ඉතින් මේකේ චාර්ජර් තියෙනවා, ලැප් එකේ චාර්ජර් අරන් යනවා. ඊට පස්සේ මෙමරි කාඩ්ස් ටික තියෙනවා. ඊට පස්සේ බැටරි ඕ දේවල් තමයි. ඒ කැමරා දෙක ඔක්කොම මම මේ වගේ ෂූටි පර්ස් එකකට දාගන්න. එතකොට මට ඒක අරන් යන්න ලේසි. ඊට අමතරව මම මේ බෑග් එක ආයනවා. මේක මම සාමාන්‍යයෙන් අපේ එල්ලගෙන යන බෑග් එකක්. මේකට මම ගොඩක් වෙලාවට මගේ ලැප් එකයි එතකොට වතුර බෝතල් එකක් හිමා යනවා. වතුර බෝතල් ඒ වගේ මේ ඇඳුම් ටිකයි තව මොනවාද ඒ වගේ ටිකක් තමයි දාගන්නේ. ඒ වගේම කැමරා වේ බඩු ටික. ඊට අමතරව මම පෙන්නන්නම් බිම. මම දැන් ලෑස්ති කරලා තියෙනවා ඉතුරු බඩු ටික මම ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන තියලා තියෙන්නේ මං ගෙනියන මේ අනිත් බෑග් එකේ මෙන්න මේක. මේකේ ගොඩාක් ඉඩ තියෙනවා. මම පුළුවන් තරම මේකට දාගන්නවා කියලා හිතුවා. ඉතින් මේක නම් ඇත්තටම මේ බෑග් එක මට අපේ අම්මා එව්වේ. නමුත් මේ වගේ බෑග් දැන් ලංකාවේ තියෙනවා. ඉතින් මගේ ගවම තියෙනවා. ඒ වගේම මම මේකේ පොඩ්ඩක් මේකප් කරගන්න හිතාගෙන ඉන්නවා මං තනියම. කොහොම වෙයිද දන්නේ. ඒත් පොඩි බඩු ටිකක් ගත්තේ, ගොඩ ගත්තේ නැහැ. ඒක මම මේ වගේ ෂිප බෑග් එකක දාලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍යූටෙක්ස් බෝතල් දෙක. මේ මම වැඩිපුර ගත්ත ෂිප බෑග්ස්. මේවා නම් ඕනි වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අර මං කොණ්ඩෙට ගහන්න කියලා ගත්තක. මේකෙත් මම ගලවල භාගයක් විතරක් අරන් යනවා කියලා හිතුවා. මොකද එච්චර ගොඩක් කොණ්ඩෙට ගහන්න ඌමනා වෙන්නේ නැහැනේ. මේක තියෙන්නේ මම සාරි එකටයි ගවමටයි දාන්න හිතාගෙන ඉන්න කරාඹු මාල ඒ ටික තියෙන්නේ. ඊට පස්සේ මම පාවිච්චි කරනවා මෙන්න මේ කොලජන් එක. ඒකෙන් මගේ දැන් ඉවරයි. ඇත්තටම මේ පැක් එකෙන් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් අද එකක් මම බොනවා. මම පාවිච්චි කරන කොලජන් එක තමයි මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. එන්න මේක චේනවී කියන එකේ බ්‍රෑන්ඩ් එකේ එන කොලජන් එක තමයි මම පාවිච්චි කරන්නේ. මම කලින් ග්ලූටතයින් පාවිච්චි කරා. ඊට පස්සේ බොටල් එක ඉවර වුණා. ග්ලූටතයින් සාමාන්‍යයෙන් දිගටම පාවිච්චි කරන්න හොඳ නැහැ. එක එක සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන් නිසා මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නේ මම පාවිච්චි කරන දේවල්. ඇත්තට මම මේවා වෛද්‍යවරයෙක්ගෙන් අහලා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඔයාලා පාවිච්චි කරන්න කියලා මම කියන්නේ නැහැ. මොකද ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා පාවිච්චි කරන එක තමයි ගොඩක් හොඳ. ඉතින් මේක ටිකක් ගන්න. මේක ෆාමසිවල විතරයි තියෙන්නේ. ඉතින් මම පොඩි ශෂි පැකට් තමයි එන්නේ. මේක වතුරට දිය කළා තමයි බොන්න තියෙන්නේ. මම දැන් මහරගම ගියාම තමයි තව පැක් එකක් ගන්නේ. ඒ වගේම ඒ ටිකයි මගේ මම පාවිච්චි කරනවා මෙන්න මේ හෙයා එකට බොන විටමින් එක. මේකත් මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම පාවිච්චි කරා කියලා ඔයාලක පාටම ගන්න යන්න එපා. අහලා බලලා ගන්න. ඉතින් ඒකෙන් එක කාඩ් එකයි. මේ කාඩ් එක ගන්නවා. එතකොට මෙතන ශෂී පැකට් හතරක් තියෙනවා. එකක් බොනවා දැන්. ඊට පස්සේ මගේ සපත්තු දෙක මම මේ විදිහට දාගත්තා. මේ අර බබල්
ෂීට් එක ඔතලා මේ සෙලෝටේප් ගහලා තියෙන එකට මුකුත් වෙන්නේ නැහැ. හරි, ඊට අමතරව මම ආය පාවිච්චි කරන විටමින් එකක් තමයි මෙන්න මේ බූස්ට් ප්ලස් කියන විටමින් එක. මේක ඇවිල්ලා මල්ටි විටමින් එකක්. ඉතින් මේකේ විටමින් C අන්තර්ගත වෙලා තියෙන නිසා මම දැන් වෙනමම විටමින් C ගන්නෙ නැහැ. ගොඩක් අය අහලා තිබ්බ මොකද්ද පාවිච්චි කරන්න කියලා. මේකත් ඇත්තටම මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මට කියන්න බෑ ඔයාටත් පාවිච්චි කරන්න කියලා. ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා බලලා පාවිච්චි කරන්න. ඇත්තටම මේවා ටිකක් මිලෙන් වැඩි. දැන් මම මේව ඇත්තටම ගන්නෙ මහරගම ගියාම මෙහි සමහර ෆාමසි වල නැහැ ගන්න. ඉතින් මම මේකෙන් එක කාඩ් එකක් අරන් යනවා. ඇත්තටම විටමින් C මේ දවස්වල බොනවා නම් හොඳයි කියලා කියනවා. මොකද දැන් ඉස්සරහට ආයෙත් පොඩක් හැම පළාතක්ම සීත වෙනවා. ඊට පස්සේ සෙම හෙම්බිරිසා ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා විටමින් C එකක් නම් අරගෙන බොන එක හොඳයි. ඉතින් මෙන්න මේ ටික තමයි මම පාවිච්චි කරන විටමින්. මම මේ කොලජන් එක නම් ඇත්තටම දැන් මාස දෙකකට වැඩි පාවිච්චි කරන්න නම් එක බොක්ස් එකක් ඉවරයි. දැන් එක දිගටම පාවිච්චි කරාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම සයිඩ් ඉෆෙක්ට් නැහැ. කොලජන් කියන්නේ අපේ හැමත ඇඟට ඌමනා කරන ගොඩාක් හොඳ විටමින් එකක්. ඉතින් මේ ටික මේ මගේ බෙහෙත් ටික මම වෙනමම ෂිපර් බෑග් එකක දාගන්නවා. ඉතින් මේකේ තියෙන්නේ මගේ සාරි එක. සාරි එකයි අද මහලගෙන ආපු සාරි ජැකට් එකයි. ඒක මම මෙන්න මේ කොළපාටින් තමයි මැහුවේ. ඒක මම ඇඳලා බැලුවා, හරිම ලස්සනට තියෙනවා. ඉතින් ජැකට් එක ඒවා මේවා මම ඇඳලා ඔයාලට වෙඩින් එකට යන දවසේ පෙන්නන්නම්. හරි, මම දැන් මේ බෑග් එක පැක් කරා. ඔයාලට පේනවා කි තව දාන්න නම් ඕනේ තරම් දාන්න පුළුවන්. මේක එච්චර බරක් නැහැ. මොකද පොඩි පොඩි ඇඳුම් ටිකක් මේ තියෙන්නේ. මේ මල් ටිකක් මම මෙහෙම දානවා පොඩි දෙන්නක් තියෙන්නේ. මේක ඉදි. මට ඕනේ නම් මගේ ලැප්ටොප් එකත් මේකට මෙහෙම සයිඩ් එකෙන් හිටවලා දාන්න පුළුවන් කියලා හිතුණා. එමුණත් මම ලැප්ටොප් එකත් මේක ඇතුළට දාගන්න. මොකද එතකොට මට ලොකු බරක් නැහැ අතේ ගෙනියන බෑග් එකේ. හරි, ඉතින් මම මේ බෑග් එක දැන් පැක් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අතේ ගෙනියන එක. ඉතින් මේක මම දැම්මම දාන්න යන්නේ නැහැ. මොකද දැන් මම රෙකෝඩ් කරන කැමරා එකක් දාන්න ඕන නිසා මේ ඇඳුම් ටික දාගන්නවා මේ බෑග් එකට. ඒ වගේ මම හිතනවා ගෑන් ළමයි කනිවාරෙන්ම ගමනක් යනකොට සැනිටරි පෑඩ් එකක් හරි දෙකක් හරි අරන් යන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවයට. ඉතින් මම කලින් බ්ලොග්ස් වලත් කියලා තියෙනවා මම පාවිච්චි කරන්නේ මේ ළඟකින් ඉඳන් මෙන්න මේ ලිලි කියන පෑඩ් එක. ඉතින් මේක ඇත්තටම 290ක් වෙන්නේ. මේකේ මම දැන් මේක ගෙනියන්නේ ඩේ ඇන් නයිට් කියන පැක් එක. මේකේ නයිට් එකට තියෙනවා, ඩේ එකට තියෙනවා. ඉතින් මම මෙන්න මේ මූල් ක්ලිප් එකේ ඒ ගැන විස්තර කියලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මෙතන උඩින් ලින්ක් එක දාන්න. ඉතින් මේකේ පෑඩ්ස් තියෙන්නේ 8ක්. ඉතින් මම මේ පැක් එක අරන් යනවා. මේක හරිම පුංචි හින්දා මේ කොහෙට හරි යනකොට අරගෙන ඉක්මනටම දාගෙන යන්න ලේසි. ගොඩක් අය අහලා තිබ්බ මේ පෑඩ්ස් ගොඩක් තුනි නිසා ගොඩක් වෙලා පාවිච්චි කරන්න බෑද කියලා, සාමාන්‍ය නෝමල් පෑඩ් එකක් වගේ. ඇත්තටම පුළුවන්. නෝමල් පෑඩ් එකක් වගේ සාමාන්‍යයෙන් කියන්නේ පැය 4ට මාරු කරන්න කියලා. ඉතින් ඇත්තටම මේක පැය 5ක් වගේ තියාගන්න පුළුවන් මේක තුනි වුණා කියලා. එහෙම අර පැක් දෙකක් තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් මම හිතා මේකත් මම මේ ලොකු බෑග් එකට දාන්න. මොකද මේක ඉඩ තියෙනවා. මේකට මම ගොඩාක් එකතු කරන්නේ. මම බලන ඇඳුම් ටික මේක
එකට දාගන්න පුළුවන් කියලා. මොකද මම රවුටර් අරන් යනවා මගේ. මොකද මම ඔන්ලයින් වැඩ කරන නිසා මට ඩේටා වලින් යන්න ස්පීඩ් එක මදි. ඒ වගේම YouTube වීඩියෝස් අප්ලෝඩ් කරන්න එහෙම ඩේටා වලින් බෑ. ඉතින් රවුටරේ ටිකක් ඉඳ යන නිසා නැහැ මම ලැප්ටොප් එක දාගන්න ලොකු බෑග් එකට මේක දාගන්නවා. පොඩි බෑග් එකට. ඊට පස්සේ මට තියෙන්නේ චාර්ජර් ටික දාගන්න. ලැප්ටොප් එකේ චාර්ජර් එක තමයි ගොඩක් බරක් එක්කම්. මේක ඇතුළෙත් මේ වගේ පොඩි ෂිප්පර්ක් තියෙන නිසා එක ඒකට දාන්න පුළුවන්. චාර්ජර් එක නිතුවා කියලා මොකද තින්නේ මම වෙනදා අරන් යන්නේ ඒ විදිහට තමයි. ඊපස්සේ පර්ස් එකත් මම අන්තිමටම දාගන්නවා. මෙමරි කාඩ් ස්ටික මම ගොඩ ගෙනියන්න බැටරි එකේ කරන් යන්නේ. එතන ගෝක්ලෝ එකේ චාර්ජරේ ඒක ස්ටෑන්ඩ් එකයි. ඒවත් මම මේකම දාගන්න මේක ඉඩ තියෙනවා. GoPro එක චූටි නිසා ඉඩ තියෙනවා. හරි, ওই ටික තමයි තියෙන්නේ. මම දැන් හිට ඇඳයි යන ඇඳුමත් මම මෙතන අයන් කරලා එල්ලලා තියෙන්නේ. එතකොට මට පාන්දර නැගිටලා ලෑස්ති වෙලා ගියා. ඉතින් බලමු කොහොමද කොළඹ යනකම් ගමන වෙන්නේ කියලා. හයි, අද ජූලි 28 උදේ. ඉතින් මම ඊයේ රෑ තමයි රෙකෝඩ් කරේ. මට ඒලා කියන්න බැරි වුණා. ඉතින් දැන් උදේට මම තේ කපිලා බිස්කට් කෑවා. එහෙම ලොකෝ දෙයක් කෑවේ නැහැ, වැඩිගිනි නැහැ. ඉතින් මගදී වැඩිගිනි වුණොත් මොනවා හරි ගන්නවා, නැත්නම් එහි ගිහිල්ලා තමයි කන්නේ. ඒක මම ගොඩක් කලකට කරන දෙයක්. මගෙන් කනවා අඩුයි. ඉතින් ඊයේ රෑ අයන් කරලා තිබ්බ ඇඳුම නෙවෙයි ඇන්දේ, වෙන ඇඳුමක් දාගත්තේ. මොකද අද උදේ චුට්ටක් සීතලයි. ඉතින් හොඳට අද්දිකට කව වෙන්න මම මේ දිග බ්ලවුස් එකයි ඩෙමයි දාගත්තා. ඉතින් දැන් පාන්දර 4:00 විතර ඇද්දි දැන් මම ලෑස්තිලා ඉන්නේ. තව විනාඩි 5කින් විතර යනවා. අපේ ගේ ගාවෙන් නම් ස්ටේෂන් එකට විනාඩි වීල් එකේ යන්නේ විනාඩි 5ක් වගේ තියෙන්නේ. ඉතින් මම යනකොට ඇඳේ තියෙන බෙඩ්ෂීට් එක ඔක්කොම අනිත් පැත්ත හරවලා යන්නේ. ඉතින් මේක මම ළඟදි මාරු කරේ බෙඩ්ෂීට් එක. ඉතින් තා පාවිච්චි කරන්න පුළුවන් නිසා අයින් කරන්නේ නැහැ. ඉතින් මේ ළඟදී නම් මගේ channel එකට එකතු වුණ ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය බලනදි මම මොකද මෙච්චරටම මේ වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඇත්තටම මම අවුරුදු 10කටත් වඩා එහි හිටියා. මම ඉගෙන ගන්න කාලේ, ඊට පස්සේ මම ජොබ් කරන කාලේ කොළඹ තමයි හිටියේ, කොළඹ මහරගම. ඉතින් මං එහෙ තමයි නැවතිලා හිටියේ. ඉතින් එහෙ ඉන්න අයියලා දෙන්නයි අක්කයි මගේම සහෝදරයෝ වගේ. ඉතින් අර මගේ හැම දෙයකටම එයාලා උදව් වෙනවා. ඉතින් මම වෙඩින් එකට සතියක් විතර තියලා යන්නේ ඒ වැඩවල වලට උදව් වෙන්න හිතාගෙන. ඉතින් අර බෝඩි මිටෙනවා කියලා කියන්න එපා කියලාමයි තියෙන්නේ. මහරගම ගෙදරිනවා කියලාමයි කියන්නේ කියලා තියෙන්නේ. ඉතින් මගේ කලින් බ්ලොග්ස් බලපු කට්ටිය නම් මන්න දන්නවා. එහේ බව ආලකුත් ඉන්නවා. ඇන්ටිත් හරිම හොඳයි. ඉතින් අපි එහෙනම් දැන් ස්ටේෂන් එක පැත්තට යමු. අද vlog එකේ ඩියුරේෂන් වැඩි වෙයි කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා අද vlog එක මෙතනින් නවත්තන්න, ඊළඟ vlog එකකින් කන්ටිනියු කරන්න. එතකන් ආලා ඔන්න ගොඩක් පරිස්සමින් ඉන්නවනේ. මම ඉක්මනට ඊළඟ vlog එක අරන් එන්නම්. හැමදාම වගේ ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරේ. බයි.